අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය විවාහ දෙක සද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධූරයක් බහර ගැනීමට සූදානම් වන පුවත සත්‍යක් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ පවසයි එජාපේට නව වෙනසක් දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය රටේ වර්තමානයේ පවතින ප්‍රධාන මාතෘකා මදක් පසෙකට අද දමමින් මෙවන විට නව දේශපාලනික කරුණු ඉස්මතු වෙමින් පවතිනවා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානම මූලික කරගත් මාතෘකා රැසක් මෙවන විට නිර්මාණය වී අවසන්. මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව විවිධ වාර්තා පළ වෙද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධූරයක දිවුරු දීමට සූදානම් බවට විවිධ මාධ්‍ය වාර්තාද පළ වී තිබෙනවා. මෙවන විට රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථිකමය ගැටලුකාරී තත්ත්වය පිළිබඳවත් කෘෂිකාර්මික කටයුතු වලදී පොහොර නොමැතිව ගොවින්පත්ව ඇති අසිරුතාවයන් ඇතුළු ප්‍රශ්න රැසක් තරමක් යටපත් කරමින් මේ දිනවල යලි දේශපාලනික කරුණු කිහිපයක් ඉස්මතු වෙමින් පවතිනවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමත් ඊන අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී ඊන අනතුරුව ප්‍රබල අමාත්‍ය ධුරයක දිවුරුම් දීමටත් සූදානම් වන බවට මේවන විට දේශපාලන වේදිකාව තුලත් සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන මාධ්‍යන් තුලත් තොරතුරු වාර්තා වෙමින් පවතිනවා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවති අතර පොදු ජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව සාකච්ඡා කළා බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න කාටවත් කැම්පේන් කරන්න අවශ්‍ය නැහැ. එතුමාට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික සම්බන්ධයෙන් වගකී යුතු යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න කියලා අපේ පාර්ලිමේන්තුව ආරම්භ කළ දවසේ ඉඳන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු තා දැඩි ඉල්ලීමක් තිබුණා. අපේ ජාතික ලැයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දැනුම් දුන්නා එතුමා එනවනම් පාර්ලිමේන්තුවට ඒ වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කරන්න කැමති කියන එක. මෙතන කිසියම් හෝ පුද්ගලයෙකුගේ ආර්ථික හැසිරීම සම්බන්ධයෙන් අසන්තෝෂයක් නෙමෙයි. අපි කියන්නේ මෙවැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් આવොත් මේ වඩා හොඳට කළමනාකරණය කරන්න පුළුවන් කියන මතය අපි ඉන්නවා. එතුමා මොකද යම් අදහසක් දක්වලා තියෙනවද මට මේ කාලය තුල මේක මෙච්චර තැනකට ගේන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ මේ කරන විදිය වැරදි. නෑ නෑ එතුමා එහෙම අදහසක් දක්වන්න අවශ්‍යතාවයක් නැහැ. තුමාගෙන් අපීල්ලීමක් කරලායි තියෙන්නේ මෙත් එතුමාට එන්න කියන එක. මේ අතරතුර පොදු ජන පෙරමුණු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මෙන්ම රජයේ ඇතැම් අමාත්‍යවරුන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතයින් අවධාරණය කරන්නේ ඉදිරියේදී කැබිනට් සංශෝධනයක්ද සිදුවිය හැකි බවයි. මේ අතර දේශපාලන වේදිකාවේ තවත් මාතෘකාවක් බිහි කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා තවත් ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඒ නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසු බවට කළ ප්‍රකාශයයි. අපි දකිනවා නාමල් රාජපක්ෂ ඇමතිතුමා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න විශාල කාර්යභාරයක් පහුගිය දවස්වල කරා. එතුමා හොඳ පරිණත දේශපාලන නායකයෙක් හැටියට දැන්ට කටයුතු කරනවා. සා තරුණයෙකුටත් අවස්ථාවක් දුන්නොත් තරුණ නායකත්වය තුළ රට ගොඩනගන්න පුළුවන් වෙයි කියලා අපේ විශ්වාසයක් තියෙනවා. එතුමා යගමැතිකමටත් සුදුසුයි. ඒ කිසිම ගැටලුවක් නැහැ. එතුමාට ඒක දුන්නත් එතුමාට කරන්න පුළුවන්. ඒක අපි මන්ත්‍රීවරු හැටියට එතුමාට කරන්න බැරි දෙයක් නැහැ. එතුමා මේ හැකියාව තියෙන අධ්‍යාපන සුසුකම් ලැබලා තියෙනවා. එතුමාට මේ පරිණතභාවය දෙමෝපියන්ගෙන් ලැබිලා තියෙනවා. මේ අධ්‍යක්ෂීම් ලැබිලා තියෙනවා. හොඳ පරිණත නායකයෙක් හැටියට මේ රට ගොඩනගන්න එතුමාට ඒ හයිය තියෙනවා. මේ පිළිබඳව විවිධ විශ්ලේෂණයන් අනුමාන කිරීම සහ සාකච්ඡා පවතින අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද තවත් පුවතක් නිර්මාණය වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක් බහර ගැනීමට සූදානමින් සිටින පුවතයි. විශේෂ පුවතක් බවට පත් වූ මෙම තොරතුරු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සමීරද සිල්වා මහතා ප්‍රකාශ කළේ. හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා දෙන ලෙසට රජෙන් ඉල්ලීමක් කරනොමැති
කැමැති බවත් එවැනි කිසිදු තනතුරක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු නොවන බවත් ප්‍රකාශ කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය දුහුරේක දියුරුන් දීමෙන් අනතුරුව ඉන්ධන ඇතුළු භාණ්ඩ රසක මිල ගණන් අඩු කරමින් ජනතාවට සහන ලබා දීමට සූදානම් වන බවට රජයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරද්දී සමගි ජනබල වේගයේ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දැඩි ලෙස චෝදනා කර සිටින්නේ මෙවැනි දේශපාලන ව්‍යාකූලත්වයන් ඇති කරන්නේ රටේ ජනතාවට වර්තමානයේ පවතින ප්‍රශ්න අමතක කර දැමීමට බවයි විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි මහතා වෙත බාර දී තිබෙනවා යල්පෙන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල අනුව මෙරට තුල දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කල කමිටුවේ වාර්තාව කමිටු සභාපති ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා වෙත පිළිගැන්වීම අධිකරණ අමාත්‍යංශයේදී සිදු වුණා මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුල පවා එම නීතිය භාවිත කිරීමක් සිදු නොවන බවත් වසර සිය ගණනකින් මෙම නීතිය යාවත්කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ටද පත්වීමට සිදු ඇති බවත් අධිකරණ අමාත්‍යංශය පවසනවා. ඒ අනුව වෛවාහක නීතියට අදාළ වූ කරුණු සහ දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනසකට ලක් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙනවා. අදාළ යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන්නේ විදේශයන් හිදී ශ්‍රී ලාංකිකයින් විසින් ලබා ගන්නා දික්කසාද නඩුතීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම් පතයි. වර්තමානයේ වන විට ශ්‍රී ලාංකිකයින් දහස් ගණනින් විදේශවල පදිංචි වී සිටීමත් ඔවුන් විසින් විදේශයන් හිදී ලබා ගනු ලබන දික්කසාද නඩුතීන්දු ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි කිරීමට නොහැකි වීම මගින් බාල වයස්කාර දරුවන් සම්බන්ධයෙන් මෙන්ම මෙරට තුල පිහිටි දේපළ සම්බන්ධයෙන්ද විශාල අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ සම්බන්ධයෙන් සියවස් ගණනක් මුළුල්ලේ පැවති නීතියේ ඌනතාවලට පිළියම් යෙදීම මෙලෙස එම පනත් සංශෝධනය කිරීමේ අරමුණ බවයි අධිකරණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කළ කතාව තුළින් රටට හෝ ජනතාවට කිසිදු යහපත් ප්‍රතිඵලයක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි හිතුවා ජනාධිපතිවරයාගේ කතාවේදී මේ පවතින ව්‍යසනය සම්බන්ධයෙන් සහ එයින් ගොඩේමත් ජනතාව රැක ගැනීමත් අනාගත සැලසුම් පිළිබඳවත් යමක් ප්‍රකාශ කරයි කියලා. නමුත් එසේ උනේ නැහැ. මිනිත්තු 69ක් ජාතිය අමතලා කරපු කතාව ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එයා හිතනවා 69 ලක්ෂයකට ගෞරවය දක්වන්න කරපු කතාවක් කියලා. තමුන්වත් දකින්නති පෞගිය සතියේ ඉන්ධන මිල වැඩි කිරීමේදී රුපියල් 69ක එකතුකින් තමයි මේ වැඩි කරේ. ඉතින් මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියනවා මේ ජාතිය අමතලා කරපු කතාව තවත් දේශනයක් පමණයි. එයින් රටටවත් ජනතාවටවත් යහපතක් නැහැ. ජනාධිපතිතුමාට තිබුණා තමුන්ගේ කතාව තුළ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න. ලබා දුන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපේ කාගෙත් ප්‍රශ්න තමයි අපි වෙනුවෙන් විපක්ෂ නායකතුමා යොමු කළේ. ඒක තමයි දාගෙන ඉන්නවා වගේ අර තමුන්ගේ ඡන්ද දුන්නු 189ට පමණක් තමයි තුමා ජනාධිපති කියලා. නෙමෙයි නෑනේ. රටේම ජනාධිපතිතුමා එතුමා. කමන්නේ ඊටත් ආපෝ කතා කරන්න. කතා කරන කර කරී කරුණා කරලා මේ ප්‍රශ්න ආයෙත් උත්තර ලබා දෙන්න. මම අද දැක්කා 11 12 13 වසරවල දරුවන්ටත් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල වලට එන්නත් කරණේ කරන්න යනවායි කියලා. බොහොම හොඳයි. අපි හරි සතුටුයි. හැබැයි ඒකේ ඊළඟට තියෙනවා අධ්‍යාපන ලේකම්තුමා තීරණය කරයි කියලා එක මාත්‍රාවක් හෝ ලබා දීලා මේක ආරම්භ කරන්න කියලා. අපි කියනවා මේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න එපා. දෙනවා නම් මාත්‍රා දෙකම ලබා දෙන්න. එහෙම නැත්නම් තනි මාත්‍රාව නිර්දේශ කරපු එන්නතක් මේ අය සඳහා ලබා දෙන්න. දෙන්නම් වාලේ දීලා මේ මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. දැන් මේ ජාතික ආරක්ෂා ගැන කතා කරාට මේ රටේ සීලුම දෙනාගේ පහුගිය කාලයේ පුරාවට කන්වල දෝංකාරය දුන්න ඔළුවේ තිබුණ ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය. තාමත් මේ ප්‍රශ්නය ගැන විසඳුම් ගැන අපි කවුරුවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් අපි දකිනවා දැනටත් අපේ ආණ්ඩුව තියෙන කාලේ අල්ලපු කීප දෙනෙක් අල්ලගෙන ඒගොල්ලොන්ට නඩු දාලා ඒගොල්ලෝ අතරින් එක්කෙනෙකුට දෙන්නෙකුට ලේබල් ගහලා මහමොල කරු
කරපු කියලා ආණ්ඩුව මේකෙන් ගොඩ වෙන්න හදනවා. නමුත් ඒ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම හරියට සිද්ධ වෙලා නැහැ. මේ රජය කියනවා හමුදා බුද්ධියංශ ප්‍රතිසංවිධානය කරා. ඒවා ශක්තිමත් කරා කියලා. ඒක අමූලික බොරුවක්. ඒක කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ පහුගිය අවුරුද්දේකට. හිතවත් කට්ටිය තනතුරු වලට දාගත්තා කියලා. බුද්ධියංශවත් හමුදාවත් ශක්තිමත් වෙන්නේ නැහැ. विपक्ष विसिन रजेट एरहिव सिदुकर्ण विरोधता व्यापार पदनम विरहित वन बवतन वत्मन रजे यथार्थे अवबोध करगिन रट पालने करन बवतन अमात्य गामिनी लोकुगे महता पवसनवा श्रीलंका पुदुजन पेरमुनु पक्ष मूलस्थाने पवते माध्यमो टेक विमिन अमात्यवर्या मेम अदहस पलकला කාබනික පෝර පරිසරෙන් විපක්ෂයේ ජනතා විමුක්තුන විවිධ තැන්වල ගිහිලා උද්දෝෂණ කරනවා. නමුත් මේකේ යථාර්ථය දන්නේ නැහැ. අපි රජයක් හැටියට ඉතාම ශක්තිමත්යකට මූණ දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා හිතන්නේ ලබන සුමානට ඡන්දයක් හම්බුවේ කියලා. ජනතා විමුක්ත පෙරමුණ කල්පනා කරන්නේ ඒගොල්ලන්ට ලබන සුමාන ඡන්දයක් තියලා ඒගොල්ලන්ගේ නැතිවෙච්ච ආසන කීපය ලබා ගන්න පුළුවන් වෙයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තනියම ඇවිල්ලා කල්පනා කරනවා මට ආණ්ඩුව පිහිටවන්න පුළුවන් වෙයිද කියලා. නමුත් අපි ආණ්ඩුවක් හැටියට යථාර්ථය අවබෝධ කරගෙන මේ රට පාලනය කරගෙන යනවා. කොවිඩ් පාලනය වෙනවයි කියන එක විපක්ෂයට ප්‍රශ්නයක්. පාලනය වුණොත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. කාබනික පොර හරියට දුන්නොත් ඒගොල්ලන්ට කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. රට ඉතාම දුෂ්කර වෙලාවක ගෙනියන අවස්ථාවක් අපි ඉන්නේ. අද හැම අංශේ බැලුවාම දුෂ්කරතාවයකට රටේ මහජනයාට අමාරු ජීවත් වෙන්න කුඩා ව්‍යාපාරිකයන්ට අමාරු ජීවත් වෙන්න මේක අපි නොදන්නව නෙමෙයි නුත් මේ කොවිඩ් රෝගය නිසා හැම ලෝකේ හැම රාජ්‍යයකටම මේකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අපේ රටේ මම විශ්වාස කරනවා තව මාසයක් දෙකක් යනකොට මේ තත්ත්වය නිරවුල් වෙලා අපේ රටේ උදවියටත් සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලැබල දෙනවා. ඒකට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ, ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා අපි විපක්ෂයට මඩ ගහන්නවත්, විපක්ෂයට උත්තර දෙන්නවත් යන්න විපක්ෂය ඒක හරියට අවබෝධ කරගලි තව අවුරුද්දක් දෙකක් මේ රට පාලනය කළා මේ රට යථා තත්ත්වයට පත් වෙනකොට. කිසිදු දේශපාලන පක්ෂයකට බින දෙමීමට නොහැකි වන පරිදි දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුතුලින් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් නවීකරණය වෙමින් ඉදිරියට යා යුතු බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නව පළාත් පාලන මන්ත්‍රීවරුන් හට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම අපි මෙතෙක් කල් ගෙන ගිය මේ සම්ප්‍රදායික දේශපාලනය ජනතාව දැන් ප්‍රතික්ෂේප කරන්නට ආරම්භ වෙලා තියෙනවා. එදා කිව්වා 225ම දියවන්න හොයට දාන්න කියලා. අද කියන්නේ දේශපාලඥයන් නැති රටක් අපිට දෙන්න කියලා. ඒ අදහස් සාදාලු. මොකද අද මේ රටේ මේ අර්බුද ඇති වුණාම ඒකට බලාපොරොත්තුවක් දීලා නැහැ. ඒවට විසඳුමක් දීලා නැහැ. ආණ්ඩුවවත් කිසිම දේශපාලන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ එතෙන්ට වැටෙන්න බෑ. දේශපාලනේ ඉන්න ඕනේ පළපුරුද්දක්, හැකියාවක්, විශ්වාසයක් ඇති කරන්න පුළුවන් පුද්ගලයෙක්. දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුව ඇති කරන්න. ඒක නීතියෙන් ඇති කරන්න ඕනේ. ඒක යකඩ රාමුවක් වෙන්න ඕනේ. කිසිම දේශපාලන පක්ෂයකට කඩන්න බැරි විදියට. නවීන පක්ෂයක් ඇති, නවීකරණයක් ඇති වෙලා. ඒක ආරම්භ කරන්නේ තමන්ගේ, තමන්ගේ හිතේ. ඒක ආරම්භ කළා අපි ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. දැන් කියනවා මේක ගොඩ ගන්න පුළුවන් රණිල්ට තමයි කියලා. ඇත්ත කියලා පැරදිලා අපි ගෙදර ඉන්නවා. අනිත් අය බොරු කියලා බලේ ලබාගෙන පාලනය කරන්න බැරුව ඉන්නවා. 20යි 23 වෙනකොට මේ රටේ විකුණන්න පුළුවන් එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ. මේ වැටෙන රට ගොඩ ගන්න මහා බුද්ධියක් අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයටයි රනිල් වික්‍රමසිංහටයි. මෙතනදී අපට මුණහ දෙන්න උනේ සුනාමියකට. 2300කට ආසන්න මන්ත්‍රීවරු සංඛ්‍යාවගෙන් 1500ක විතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට බලනකොට අපිත් එක්ක හිටියේ නේ. එහෙනම් මේ අන්දමට තමයි අද අලුතෙන් මේ මන්ත්‍රීවරු 74 දෙනෙක් පත්වීම ලබන්නේ. මෙතනින් පත්වීම අරගෙන ගිහිල්ලා තමන්ගේ ඉදිරියෙන් ගරු මන්ත්‍රීතුමා කියන කෑල්ල එල්ලගත්තට විතරක් මදි. පක්ෂයේ ගෞරවය රකින්නට වැඩ කටයුතු කරන්නට වෙනවා. අපි බලන් හිටියා ඇති. මෙතන ඉඳලා දැන් අපි වැඩ පටන් ගමු. රටට දැනෙන, රජයට දැනෙන මිනිසුන්ව පෙළ ගස්සන වැඩසටහන අපි සියලු දෙනාම කරන්නට පියවර ගන්නට ඕන. නායකතුමා විනාඩි 7ක් සභාව වෙනකොට ඒකට උත්තර දෙන්න ජනාධිපති විනාඩි 69ක් ජාතිය ඇමතුවා. පත් කරන්න එකයි ප්‍රතිපලය 60යි කියලා අපි කිව්වක තමයි ඒකට කලබලනවා කට්ටිය බෝබලා. ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව නැගෙනහිර මුහුදු තීරයේ පවත්වනු ලබන පුහුණු නාවික අභ්‍යාසය ඊයේ සිව්වන දිනට පැවතුණා.
මෙම අභ්‍යාසයේ ජූනි මාස 26 සහ 27 දෙදින තුල පැවති මුහුදු අධ්‍යයන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නෞකා සයුරල සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 බෙල් 412 හෙලිකොප්ටර් යාන දෙකක්ද ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් LCS 18 නෞකාව සහ එම නෞකාවට අයත් MH-60S වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එක්ව තිබෙනවා. මෙතමතරව සමුද්‍රීය ආවේක්ෂණ අභ්‍යාස සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ Boeing P-8 Poseidon වර්ගයේ සමුද්‍ර ආවේක්ෂණ ගුවන් යානාව ජූනි මාස 26 වන දින එක් වුණා. මෙහිදී උපායක නෞකා පෙළ හැඩ අභ්‍යාසයන්, රාත්‍රී නෞකා පෙළ පවත්වා ගැනීමේ අභ්‍යාසයන් යන නාවික අභ්‍යාස සිදු වුණා. එබැවින් ඊයේ දින නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සෝදානම් කරවීම, නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම, නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැසවීමේ අභ්‍යාස සිදු කර තිබෙනවා. සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන් සඳහා ශ්‍රී ලංකා නෞකා සයුරල සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ B-200 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ LCS 18 නෞකා මෙන්ම Boeing P-8 Poseidon වර්ගයේ සමුද්‍ර ආවේක්ෂණ ගුවන් යානා සහභාගී වෙනවා. මෙම මුහුදු අධියරේ ඉදිරි අභ්‍යාස සඳහා ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ Destroyer වර්ගයට අයත් Yokiri නෞකාව සහ නෞකාවට අයත් SH-60J වර්ගයේ හෙලිකොප්ටර් යානාද එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමු වෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.